ශිෂ්‍යයන් ඇතැම් දෙමාපියන් සහ කණ්ඩාය. ඒවගේ පාලිමේන්තුවත් අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විෂය නිර්දේශය ආවරණය කර නැති බැවින් මේ විභාගය තව මාස දෙකකින් කල්දානැටි. නමුත් මේ පිළිබඳව අධ්‍යයනයක් කරා අපි මේ වන විට කලා විෂයන්වල ඒවගේම වාණිජි විෂයන්වල සියලුම විෂය නිර්දේශයන් පාසල්වල උගන්නන ගුරු භවතුන් විසින් නිමා කරලා තියෙනවා. ඒ වගේම විද්‍යා විෂයන්වලත් මේ වන විට අවසන් අධ්‍යයනය තමයි යන්නේ. ඔවුන්ට පුනරීක්ෂණ වගේ කටයුතු තව ඉතිරි වෙලා තියෙනවා විද්‍යා විෂයන්වල මේ ලංකාවේ සියලුම පාසල්වල කරන ලද සමීක්ෂණයක් අනුව. ඒ අනුව අපි කල්පනා කරා මේ ඉල්ලීම් පිළිබඳව ගරු අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුවත් කරන්නට යම් කිසි හුදු දේශපාලනික අවශ්‍යතාවයක් සඳහා හෝ පෞද්ගල උපකාරක පන්ති ගුරුවරුන්ගේ මෙහෙවීම් මත හෝ මේ විභාගයේ කල් දැමීමෙන් අගතියට පත් වෙනවා විශාල පිරිසක්. ඒ අය තමයි විභාගයට සූදානම් වෙලා විෂය නිර්දේශය ආවරණය කරලා ඊළඟ විභාගීය කටයුතු අවසන් වෙලා වෙනත් පාඨමාලා හෝ විවිධ රැකියාවන් සඳහා යන පිරිස අතිවිශාල. ඒත් එක්කලම උසස් පෙළ විභාගයේ සමත් වීමෙන් පසු විදේශ විභාගයන්ට ඉදිරිපත් වීම සඳහා තව කොටසක් දරුවන් සූදානම් වෙලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා අපේක්ෂාවෙන් ඉන්නවා. අනික් පැත්තෙන් බැලුවම මේ විභාගයේ මාස දෙකකින් කල් දානවා කියන්නේ ලබන පෙබරවාරි මාසයේ හෝ මාර්තු පවත්වන්නට කියන එක. මේ කොවිඩ් වසංගතයත් රටේ පැවතිච්ච අර්බුද තත්ත්වයක් නිසා පාසල් සාමාන්‍යකරණයෙන් තොරව විශේෂ ක්‍රමවේදයකට මෙතෙක් පවත්වාගෙන ආවා. නමුත් 2024 සියලුම රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ උපකෘත පාසල් සාමාන්‍යකරණය කිරීමට එමනම් ජනවාරි මාසයේ පළවෙනි වාරයේ ආරම්භ කරලා මාර්තු මාසයෙන් නිම කරන පාසල් සාමාන්‍යකරණය කිරීමත් එවැගේම පවත්වන විභාග 2024 අගෝස්තු සැප්තැම්බර් වල ප්‍රධාන විභාග පැවැත්වීමටත් අවශ්‍ය කටයුතු මේ විදිහට සංවිධානය කළා තිබෙනවා. ඒ අතරේ මේ විභාගයේ කල් දැමීමෙන් පාසල් පද්ධතියේ විශාල අරමුදයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා ඊළඟ වසර සඳහා. අනිත් පැත්තෙන් ඊළඟ වසරේ විභාගයට ඉදිරිපත් වෙන්නේ කොවිඩ් වසංගතයේට ගොදුරු දරුවන් බොහෝ දෙනෙක් සියල්ලම වගේ. ඒ නිසා නැවත ඒ 2024 විභාගයට ඉදිරිපත් වෙන දරුවන්ට මේට වඩා ශක්තිය යොදවලා මේට වඩා ක්‍රම යොදවලා විෂය නිර්දේශන ආවරණය කිරීමට ගුරුවරුන්ට සිද්ධ වෙනවා. මේ තත්ත්වයන් සලකලා බලලා අපි ඒ දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ විභාගය මාස දෙකකින් කල්ය දැමීම තුළින් අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම විකෘති තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා විභාගය එච්චර කල් දාන්න එපා. ඊළඟ කාරණේ තමයි එසේ දැනට අපි ලබාගත් තොරතුරු පදනම් කරගෙන අපි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහ විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරා මේ විශේෂයෙන් විද්‍යා දරුවන්ගේ විද්‍යා විෂයන් උගන්වන විද්‍යා ගණිත විෂයන් ඉගෙන ගන්න දරුවන්ගේ මේ විෂය නිර්දේශය සහ පුනරීක්ෂණ කටයුතු වලට ඉඩ ලබා දීමක් හැටියට සතියක් මේ විභාගයේ කල් දාන්න තියෙන හැකියාව හොයලා බලන්න ඉතිගිය. එතකොට සතියක් කල් දැම්මයි කියලා ලබන වසරේ මේ විභාග කටයුතු පාසල් කටයුතු වලටත් අගතියකටපත් වෙන්නේ නැහැ. එනිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් පාර්ලිමේන්තුවේ කතා කරන හැම දෙනාටමත් අපි කියන්නේ අවබෝධයකින් යුතුව කතා කරන්න. එක කාරණයක් ගැන විතරක්, එක පැත්තක් ගැන හිතලවත්, කවුරු හරි කිව්ව කරුණු ගැනක් විතරන්නේ මේක විශ්ලේෂණාත්මකව පැහැදිලිව අපි හදාරලා තියෙන්නේ. මේ වෙන විට සියලුම ලංකාවේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ශාස්ත්‍රයේ ක්‍රියාත්මක වන සියලු වෘත්තීය සමිති මේ විභාග කල් දානට එකඟතාවයකට පත්වලා නැහැ. එකඟ නැහැ. ඒ සියල්ලම කියන්නේ අපේ ඒ ගුරු සංගම් වල ඉන්නේ ගුරුවරු. එතකොට ඒ ගුරුවරුන්ගේ අදහසලා තිබෙන්නේ විෂය නිර්දේශ ආවරණය කළ තියෙනවා. ඒ නිසා විභාගයේ කල් නොදමා විභාගයේ පවත්වන්නට කියලා. අර විද්‍යා විෂයන් වල කිසියම් ගැටලුවක් තියෙනවා නම් පාඩම් කිරීමට ප්‍රමාදයක් තියෙනවා නම් ඒවා ඒ විෂයන් විභාගයේ අවසන් අධ්‍යයනයට යොදලා සතියකින් කන්දාලා ජනවාරි 8 වෙනිදා වෙනකොට අවම වශයෙන් සියලු පාසල් ආරම්භ කරන්න පුළුවන් විදිහේ විභාග කාල සටහන වෙනස් කරාට කමන්නේ. අර විද්‍යා විෂයන් වල තියෙන තත්ත්වයන් දරුවන්ගේ පීඩනය තේරුම් අරගෙන
එහෙම නැත්නම් ඔය ඉල්ලන සමත් මාස දෙකක් විභාගයේ කල් දැමීමේ මුළු අධ්‍යාපන පද්ධතියම සාමාන්‍යකරණය වෙමින් යන අවස්ථාවේ ඒක විකෘති තත්වයකට පත් වෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා විභාග මාස දෙකකින් කල් දැමීම පිළිබඳව සියලු වෘත්ති සමිති මේ විදිහට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි දරුවන්ට යම් කිසි විදිහේ අවධානය යොමු කිරීමක් හැටියට නැත්නම් ඇසුම්කන් දීමක් හැටියට සතියක් විභාගයේ ඉදිරියට ගෙනහිලා ඔවුන්ගේ පුනරීක්ෂණ කටයුතු කරගන්න අවස්ථාව දීලා විභාගයේ 2027 පාසල් සාමාන්‍යකරණයට අවඩ නොවන විදිහට අගතියක් නොවන විදිහට සැලසුම් කිරීම වරදක් නෙවෙයි කියන එක. අපි පැහැදිලිව ප්‍රකාශ කරන්නේ මේ වෙන විට පාසල් අධ්‍යාපනය තුල විෂය නිර්දේශයන් ආවරණය කළ තිබෙනවා, විභාගයට සූදානම් වෙලා තියෙනවා. ඒ නිසා මේ විභාගයේ කල් දැමීම කිසිසේත්ම නොකළ යුතු වෙනවා. නමුත් දරුවන්ට ඇහුම්කන් දීමක් හැටියට විශේෂයෙන් විද්‍යා විෂයන් ඉගෙන ගන්න, විද්‍යා ගණිත විෂයන් ඉගෙන ගන්න දරුවන්ට ඇහුම්කන් දීමක් හැටියට සතියකින් මේ විභාගයේ කල් දාලා 2027 අධ්‍යාපනයේ සාමාන්‍යකරණය වීමට බාධාවක් නොවන අයුරින් සතියකින් විභාගයේ කල් දැමීම පිළිබඳ අපේ විරුද්ධත්වයක් නැහැ. ඒ කල් දාන්න ඉල්ලන ළමයි අපිට පේන්නේ කිසියම් මෙහෙවීමක් පසුපස තියෙනවා කියන එක කාරණයක්. ඒ ඉල්ලන ප්‍රමාණයට වඩා විභාගයේ පවත්වන්නට ඒ කියලා ඉල්ලන ප්‍රමාණය වැඩි. ඒ සුළුතරයක් දරුවන්ගේ කරන ඉල්ලීමට ඇහුම්කන් දීමක් හැටියට තමයි අපි කියන්නේ සතියකින් විභාගයේ කල් දාන්න අර පාසල් සාමාන්‍යකරණයට යන තත්ත්වයට හානියක් නොවන අයුරින්. පැහැදිලිවම ළමයි ලව්වා මාස දෙකක් මේ තත්ත්වයන් නැත විභාගයේ කල් දැමීම තුළින් නැවතත් ඒ කාලය තුළදී යම් යම් තමන්ගේ පටු පරමාර්ථයන් මේ මෙහෙවන අයගේ ඉෂ්ට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ යටි කුමන්ත්‍රණයන්ට දරුව අහු වෙන්නට එපා. ඔබ විශේෂ නිර්දේශය පාසල් අධ්‍යාපනය කළා තියෙනවා, පුනරීක්ෂණ කළා තියෙනවා, සෙමිනා කළා තියෙනවා, සම්මන්ත්‍රණය කළා තියෙනවා, ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කළා තියෙනවා. මේ තත්ත්වයන් නිසා විභාගයේ පැවැත්විය යුතු වෙනවා.